ආයිබෝන් ඔයාලා හැමෝම මගේ channel එකට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඉන්ද්‍රීස් පාඩමෙන් අපි ඉගෙන ගන්න යන්නේ beautiful කියන එක වෙනස් ක්‍රම 10කට කොහොමද කියන්නේ කියලා. beautiful කියන වචනේ තේරුම අපි හැමෝම දන්නවනේ. beautiful කියන්නේ ලස්සනයි කියන එක. හැබැයි ලස්සන හැම දෙයකටම අපි මේ beautiful කියන වචනේ විතරක් පාවිච්චි කරොත් ඒක ටිකක් ඒකාකාරී වෙනවා. ඒ වගේම ඔයාලගේ vocabulary එක එහෙමත් නැත්නම් වාග් මාලාව වැඩි දියුණු වෙන්න වෙන්න තමයි ඔයාලා ඒ භාෂාවේ පරිණත කෙනෙක් කියලා එහෙමත් නැත්නම් fluent කෙනෙක් කියලා අහන් ඉන්න අයට තේරෙන්නේ. එහෙනම් අපි පාඩම පටන් ගමු. අපි ඉගෙන ගන්න මුල්ම වචනය තමයි stunning. stunning. stunning කියලා කියන්නේ ඉතාමත්ම ලස්සන, එහෙම නැත්නම් ඉතාමත්ම සිත්තද ගන්න අසුලු කියන එක. දැන් අපි බලමු මේ වචනේ කොහොමද beautiful කියන වචනේ වෙනුවට වාක්‍යයක යොදවන්නේ කියලා. මෙතනදී මම එකම වාක්‍ය beautiful කියන වචනේ යොදලා වගේම stunning කියන වචනේ යොදලත් ඒ දෙවිදියටම දක්වලා තියෙන්නේ ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න. අපි බලමු වාක්‍ය දෙක. She looked beautiful in her wedding dress. ඇයගේ මංගල ඇඳුමට ලස්සනට පෙනුණා. ඉතින් අපිට පුළුවන් මේ වාක්‍යයේ තියෙන beautiful කියන වචනේ ඉවත් කරලා ඒ වෙනුවට stunning කියන වචනේ යොදවන්න. She looked stunning in her wedding dress. She looked stunning in her wedding dress. මෙතනදී නිකම්ම beautiful කියනවට වඩා stunning කියන වචනේ වඩාත් ගැලපෙනවා. මොකද අපි මෙතන මංගල ඇඳුමක් ගැනනේ කතා කරන්නේ. ඉතින් මංගල ඇඳුමක් කියලා කියන්නේ ඉතාමත්ම දැකුම් කළු දෙයක්. ඉතින් ඒකට නිකම්ම beautiful කියනවට වඩා stunning කියන වචනේ භාවිතා කරාම ඔයාලට පුළුවන් ඒකේ අර්ථය වඩාත් ඉස්මතු කරලා දක්වන්න. She looked stunning in her wedding dress. ඊළඟ වචනය තමයි attractive. attractive. attractive කියලා කියන්නේ ආකර්ෂණීය කියන එක. The host in the new TV show is very beautiful. අලුත් රූපවාහිනී වැඩසටහනේ ඉන්න නිවේදකයා එහෙමත් නැත්නම් වැඩසටහන මෙහෙවන කෙනා ඉතාමත් ලස්සනයි. දැන් අපිට පුළුවන් මේ වාක්‍යයේ තියෙන beautiful කියන වචනේ ඉවත් කරලා ඒ වෙනුවට attractive කියන වචනය යොදලා ඒ වාක්‍ය කියන්න. The host in the new TV show is very attractive. අලුත් රූපවාහිනී වැඩසටහනේ ඉන්න වැඩසටහන මෙහෙවන කෙනා ඉතාමත් ආකර්ෂණීය පෙනුමක් තියෙන කෙනෙක්. The host in the new TV show is very attractive. ඊළඟ වචනය elegant. elegant. elegant කියලා කියන්නේත් ඉතාමත් ලස්සන, එහෙම නැත්නම් ශෝභන කියන එක. These gold necklaces are so elegant. මේ රත්තරන් මාල ඉතාමත්ම ලස්සනයි. These gold necklaces are so elegant. ඊළඟ වචනේ තමයි gorgeous. gorgeous. gorgeous කියන එකේ තේරුම ඉතාමත්ම අලංකාර කියන එක. Those red roses are gorgeous. අර රතු පාට රෝස මල් හරිම ලස්සනයි. Those red roses are gorgeous. ඊළඟ වචනය charming. charming. charming කියලා කියන්නේ ඉතාමත්ම සිත් ගන්නාසුළු, එහෙම නැත්නම් ප්‍රියමනාප, මනහර අනේ වගේ තේරුමක් තියෙන්නේ. His smile was the most charming thing about him. ඔහුගේ පෙනුමේ තිබුණු ඉතාමත්ම සිත් ඇත ගන්නාසුළු දේ තමයි ඔහුගේ සිනහව. His smile was the most charming thing about him. ඊළඟ වචනය cute. cute. cute කියන වචනය අපි ලස්සනයි කියලා කියන්න, එහෙමත් නැත්නම් ප්‍රියමනාපයි කියලා කියන්නත් භාවිතා කරනවා. හැබැයි ගොඩාක්ම හුරුබුහුටි කියන අර්ථය සඳහා තමයි අපි cute කියන වචනය භාවිතා කරන්නේ. The baby is so cute. ඒ බබා හරිම ලස්සනයි, නැත්නම් හරිම හුරුබුහුටි. The baby is so cute. ඊළඟ වචනය glamorous. glamorous. glamorous කියන වචනේ තේරුම
ඉතාමත් මාලංකාර ඒමත් නැත්නම් සිත් වශී කරවන සුළු කියන එක. The actress looked glamorous in the long black dress. ඒ දිග කළු පාට ගවුම ඇඳගෙන හිටපු නිලියගේ තිබුණේ සිත් වශී කරවන සුළු පෙනුමක්. The actress looked glamorous in the long black dress. ඊළඟ වචනය lovely. Lovely. Lovely කියන වචනේ තියෙන්නෙත් ලස්සන එහෙමත් නැත්නම් මනහර වගේ තේරුමක්. That hotel has a lovely view. ඒ හෝටලයේ පේන දර්ශනය ඉතාමත්ම ලස්සනයි. That hotel has a lovely view. ඊළඟ වචනය magnificent. Magnificent. ඉතාමත්ම තේජස් පෙනුමක් නැත්නම් මහානුභාව සම්පන්න පෙනුමක් විස්තර කරද්දී අපි මේ වචනේ යොදා ගන්නවා. The old palace still looks magnificent. පැරණි මාලිගයේ තවමත් තියෙන්නේ මහානුභාව සම්පන්න පෙනුමක්. The old palace still looks magnificent. අද අපි ඉගෙන ගන්න අවසාන වචනය exquisite. Exquisite. එක්ස්කවිසිට් කියන එකේ තේරුම ඉතාමත්ම අලංකාර නැත්නම් විශිෂ්ට කියන එක. The princess wore an exquisite gown to the dance. කුමරිය නැටුමට ඇඳගෙන ආවේ ඉතාමත්ම අලංකාර එහෙමත් නැත්නම් විශිෂ්ට පෙනුමක් තියෙන ගවුමක්. The princess wore an exquisite gown to the dance. ඉතින් අද මේ ඉගෙනගත්තු දේ ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් මගේ channel එකට subscribe කරන්න. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැහෙමු. සුබ දවසක්.